ගොඩක් අය පිටසක්වල ජීවීන් ඉන්න චිත්‍රපටි බලන්න කැමති. මේ පිටසක්වල ජීවීන් නම් පෘථිවි ඉතිහාසයට සම්බන්ධ වෙන ජීවීන් කොටසක්. ඉතින් මේ තමයි ගොඩක් අය බලන්න කැමති ට්‍රාන්ස්ෆෝමර්. අද කතාව විදිහට ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටි තුලින් පෙන්වන ඉතිහාස කතාව ගැන කතා කරන්නේ. ට්‍රාන්ස්ෆෝමර් කියන්නේ පිටසක්වල ජීවීන් කොටසක්. පන තියෙන යකඩ වලින් නිර්මාණය වුණු බුද්ධිමත් විශාල ජීවීන් කොටසක්. රොබෝලා වුණාට මිනිසුන්ට වගේ හිතන්න හීන දකින්න පුළුවන්. මිනිස්සු සහ මේ රොබෝලාගේ වෙනස මේ රොබෝලා යකඩ වලින් නිර්මාණය වෙලා තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටි පෙළ තුල චිත්‍රපටි 6ක් ඩ්‍රීම්වර්ක්ස් පික්චර්ස් සහ පැරමවුන්ට් පික්චර්ස් හරහා ඉදිරිපත් කරලා තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් 2007, ට්‍රාන්ස්ෆෝමර් රෙවෙන්ජ් ඔෆ් ද ෆෝලන් 2019, ට්‍රාන්ස්ෆෝමර්ස් ඩාර්ක් ඔෆ් ද මූන් 2011, ට්‍රාන්ස්ෆෝමර්ස් ඒජ් ඔෆ් එක්ස්ටින්ක්ෂන් 2014, ට්‍රාන්ස්ෆෝමර්ස් ද ලාස්ට් නයිට් 2017, ඒ වගේම බම්බල්බී 2018 විදිහට. ට්‍රාන්ස්ෆෝමර්ස් කොමික් පොත් මාලාවේ ප්‍රධාන ප්‍රකාශකයන් 3 දෙනෙක් ඉන්නවා. පළමු මාලාව 1984 සිට 1991 දක්වා මාර්වල් කොමික් විසින් නිෂ්පාදනය කරනවා. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර්ස් ජෙනරේෂන් 2 නම් දෙවන කොටස 1993 සිට පටන් ගන්නවා. එය 2002 සිට 2004 දක්වා ඩ්‍රීම් වේව් ප්‍රොඩක්ෂන් විසින් නිෂ්පාදනය කරනවා. 2005 ඉඳන් IDW නිෂ්පාදනය කරනවා. මේ ප්‍රකාශකයන් 3 දෙනාට අමතරව තවත් කුඩා ප්‍රකාශකයන් කිහිප දෙනෙක් ඉන්නවා. ට්‍රාන්ස්ෆෝමර්ස්ලා ජීවත් වෙන්නේ සයිබර්ට්‍රෝන් කියන ග්‍රහලෝකයේ. මේ ග්‍රහලෝකය ලෝහයෙන් නිර්මාණය කරලා තියෙනවා. මේ ලෝකයේ ඔටෝබෝට්ස්ලා සහ ඩිසෙප්ටිකෝන්ස්ලා කියන රොබෝ කොට්ටාස දෙකක් ජීවත් වෙනවා. බුද්ධිය, ශක්තිය සහ සියල් එක්ක ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් ලෙස සයිබර්ට්‍රෝන් පවතිනවා. නමුත් ඩිසෙප්ටිකෝන්ස්ලා බලය වෙනුවෙන් ඔටෝබෝට්ස්ලා එක්ක සටන් කරනවා. මේ නිසා සයිබර්ට්‍රෝන් විනාශ වෙලා යනවා. මේ රොබෝල මුල් කාලයේදී ඉඳන්ම පෘථිවිය සමග සම්බන්ධතා තිබුණු ග්‍රහලෝකයක්. ගොඩක් අවස්ථාවලදී පෘථිවිය ආක්‍රමණය කරන්න උත්සාහ කරලා තියෙනවා. සයිබර්ට්‍රෝන් විනාශයෙන් පස්සේ ඔවුන් පෘථිවිය බලය ලබා ගන්න සහ සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකයට ජීවය ලබා දෙන්න උත්සාහ කරනවා. මේ දේ කරන්න ඔවුන් පෞරාණික ඕල් ස්පාක් කියුබ් එක, කිරිංචියක් වගේ පුරාණ බලයක් තියෙන මැට්‍රික්ස් එක, සෙන්ටිනල් නිර්මාණය කරන පිලර් සහ ක්වීන් ටෙසාගේ යෂ්ටිය යොදා ගන්න උත්සාහ කරනවා. මේ සිද්ධි චිත්‍රපටි පෙළ පුරාවට දකින්න ලැබෙනවා. සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකයේ නිර්මාණය වීම කොහොම සිදුුණාද කියලා කිසිම හැඳින්වීමක් චිත්‍රපටය තුළ දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් කොමික් වල සඳහන් වෙන විදිහට ප්‍රීමස් කියන ට්‍රාන්ස්ෆෝමර්ස්ලගේ දෙවියා විසින් මේ රොබෝල නිර්මාණය කරන්නේ. ඒ වගේම සයිබර්ට්‍රෝන් නිර්මාණය කරන්නේ. ඒ වගේම පසු කාලීනව ඔප්ටිමස් සහ නයිටර 12 දෙනා ක්වින්ටෙසා ලෝක ගවේෂණය සඳහා සෙවලම් විදිහට නිර්මාණය කරන්නේ. ක්වින්ටෙසා ප්‍රීමස් සහ සමාන ප්‍රධාන පාලකෙක් වගේම ට්‍රාන්ස්ෆෝමර්ස් දෙවිකෙනෙක් වෙනවා. මුල් කාලයේදී ප්‍රයිම්වරුන් 7 දෙනෙක් ඉන්නවා. මුල් පාලකයන් වෙන්නේ ඔවුන්. මුල් කාලේ රොබෝල නිර්මාණය කරන්න සහ ඔවුන් නිර්මාණය කළ නයිට්වරුන්ගේ අණ දෙන්න පෘථිවියට එනවා. පෘථිවිය තුළ ජීවය විනාශ කරමින් ඔවුන්ව පෘථිවිය තුළ බිහි කරවීමට. එහෙම නැත්නම් ස්වාභාවික සියල්ල සයිබර්ට්‍රෝන් ජීවයේ දනුමයක කෙවන ට්‍රාන්ස්ෆෝමියන් බවට හරවන්න. මේ පැමිණීම ඩයිනසෝරයන්ගේ කාලය දක්වා යනවා. උල්කාවක් වැටිලා ඩයිනසෝරයන් වදවීමේ කතාවත් ඒ එසේ නොවුනා සහ රොබෝලගේ පැමිණීමෙන් ඩයිනසෝරයන් වද වුණේ බව පෙන්වනවා. මේ ඔවුන් පැමිණි මුල්ම අවස්ථාව කියන්න බෑ. නමුත් මේ තමයි ඔවුන් පැමිණි අවස්ථාවලින් පැරණිම එක. මේ කාලේ වෙනකොටත් ඔටෝබෝට්ස්ලා දියුණු තාක්ෂණයක් එක්ක සිට ජීවින් කොට්ටාසයක්. මුල් කාලේදී ඔටෝබෝට්ස්ලා පෘථිවිය තුළ යකඩ ඩයිනෝසරයන් විදිහට වෙස්වලාගෙන ජීවත් වෙන්නේ. කාලයත් එක්කම පෘථිවිය තුළ මනුෂ්‍යයන් නිර්මාණය වෙනවා. පෘථිවිය මනුෂ්‍යයන්ගේ නිවහන වෙනවා. මේ කාලයේදී ඔටෝබෝට්ස්ලා මනුෂ්‍යයන් ආරක්ෂා කරන්න ඔවුන් විසින්ම ප්‍රතිඥා දෙනවා. ට්‍රාන්ස්ෆෝමර්ස්ලට කාලයත් එක්කම සහ යුද්ධ එක්ක ඔවුන්ගේ ශක්තිය සයිබර්ට්‍රෝන් වල අඩු වෙනවා. මේ නිසා ශක්තිය හොයාගෙන මුල්ම ප්‍රයිම්වරු ලෝක ගවේෂණය සිදු කරනවා. එනර්ජෝන් වලින් ඕල් ස්පාක් කියුබේට ග්‍රහලෝක සහ ජීවය මවන්නත් මේ ශක්තිය අවශ්‍යයි. මේ එනර්ජෝන් ලබාගන්නේ ස්ටා හවෙස්ට හරහා සූර්යයන් විනාශ කරන්නේ. නමුත් ඔවුන් අතර නීතියක් හදාගන්නවා ජීවෙන් ඉන්න ලෝක විනාශ කරන්නේ නැහැ කියලා. නමුත් අවුරුදු 17,000කට කලින් පෝලන් කියන ප්‍රයිම්ට ඕනි වෙනවා මනුෂ්‍යයන් විනාශ කරන්න, වගේම සූර්යාගේ බලය ලබා ගන්න. මේ බලය ලබා ගන්න පුළුවන් යන්ත්‍රය වන ස්ටා හවෙස්ට එක ක්‍රියාත්මක කරන්න පුළුවන් චතුර තමයි ලෙජන්ඩ් ඔෆ් ද මැට්‍රික්ස් කියන නායකත්වයේ පූරකය. පෝලන් අනිත් ප්‍රයිම්වරුන් සමග සටන් කරනවා මැට්‍රික්ස් එක ලබා ගන්න. ෆෝලන් අනිත් ප්‍රයිම්වරුන්ට වඩා ශක්තිමත් නිසා ප්‍රයිම්වරුන්ගේ සිරගෙදර ෆෝලන්ව හිර කරනවා. ඒ වගේම අනිත් ප්‍රයිම්වරුන් 6 දෙනා
ජීවිත පරිත්‍යාගයෙන් මැට්‍රික්ස් එක හංගනවා. මේ හංගන තැන තමයි ප්‍රයිම්බරුම් සෝන කියන්නේ. ඊජිප්තු පාරාවරුන්ගේ කාලය තුළදී පෝලන් එස්ටහාවෙස්ට් එක පිරමීඩයක් බවට සකසල සංගවනවා. පෝලන් තමයි පළවෙනි ඩිසෙප්ටිකෝන්ස්වරයා වෙන්නේ. පෘථිවිය පුරා එංගලන්තය, ඇමරිකාව, චීනය, ඊජිප්තුව, ග්‍රීසිය, ජර්මනිය මේ වගේ රටවල පෞරාණික ගොඩක් දේවල් නිර්මාණය කරන්නේ පිටසක්වලන්ගේ ආභාෂය ඇතිව. ග්‍රීක තාරකා විද්‍යාවේ ඔරයන්ගේ කතාවේ ඔරයන්ගේ බඳපටියේ තියෙන තරතුනේ කතාවත් සයිබර්ට්‍රෝන් වල මැට්‍රික්ස් එක හොයාගන්න හදපු කතාවක් විදිහට පෙන්වනවා. අවුරුදු 10,000කට කලින් සයිබර්ට්‍රෝන් වල ඩිසෙප්ටිකෝන්ස්ට සහ ඔටෝබොට්ස් අතර යුද්ධයක් නැවත පටන් ගන්නවා. ඒ ඕල් ස්පාක් නැත්නම් සයිබර්ට්‍රෝන් වල පෞරාණික ගණකය ඩිසෙප්ටිකෝන්ස්ටට ලබා ගන්න. මේ ගණකය නිර්මාණය වුණු විදිහ සඳහන් වෙන්නේ නැහැ. නමුත් මේකට ලෝකයක් නිර්මාණය කරන්න සහ ජීවය ලබා දෙන්න පුළුවන්. ජීවය කියන්නේ මනුෂ්‍ය ජීවියෙක් නෙමෙයි. පණ තියෙන රොබෝල නිර්මාණය කරන්න පුළුවන්. ගොඩක් රොබෝවරු මේ ගණකය මගින් නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන් එකමුතුව ජීවත් වෙනවා. ඔටෝබොට්ස්ලා මේ ශ්‍රේෂ්ඨ බලයක ජීවත් වුණත් ඩිසෙප්ටිකෝන්ස් නායක මෙගාට්‍රෝන් ඇතුළු ඩිසෙප්ටිකෝන්ස්ලාට මේ බලය ලෝක ආක්‍රමණය කරන්න යොදා ගන්නවා. ඉතින් මේ විදිහට පටන් ගන්න යුද්ධය සයිබර්ට්‍රෝන් විනාශය වෙනකම්ම යුද්ධ කරනවා. ඒ වගේම මේ ගණකය අතුරුදහන් වෙනවා. යුද්ධයේ දරුණුවට ඇදී යනකොට ඔප්ටිමස්ගේ උපදේශකවරයා සහ ඔප්ටිමස්ට කලින් හිටපු ප්‍රයිම් වන සෙන්ටිනල් ප්‍රයිම් සයිබර්ට්‍රෝන් වලින් පිටව යනවා. ඔටෝබොට්ස්ලාට යුද්ධයේ ජය ගැනීමට තරම් තාක්ෂණයක් රැගත් ආක් ලෙස හඳුන්වන යානයක මේ යානයටද ඩිසෙප්ටිකෝන්ස්ලා පහර දෙනවා. ආක් යානයට මොකද්ද වෙන්නේ කියලා කාටවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් හැමෝම සියලුම ලෝකවල ඕල් ස්පාක් කියුබ් එක හොයනවා. කිසි කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. නමුත් මෙගාට්‍රෝන් අවුරුදු 10,000කට අතර කාලය තුලදී පෘථිවියට එනවා. මෙගාට්‍රෝන් ගොඩබැසීමේදී සිදුවන අනතුරක් නිසා මෙගාට්‍රෝන් අයිස් තුල අවුරුදු 1000 ගානක් හිර වෙනවා. මර්ලින් සහ විවියන්ගෙන් පසු පරම්පරා 40ක් ලෝකයේ තුල ට්‍රාන්ස්ෆෝමර්ස් රහස ආරක්ෂා කරන්න වටමේසි නයිට්වරුන් විට්විකන්ස් කියන සංවිධානය හදාගත්තා. චිත්‍රශිල්පි මයිකල් ඇන්ජලෝ, ලියනාඩෝ ඩාවින්චි, ලේඛක විලියම් ෂේක්ස්පියර් මේ වගේ ලෝකේ ප්‍රධාන චරිත විට්විකන්ස් පරපුරේ කට්ටිය. ට්‍රාන්ස්ෆෝමර්ස් 2007, 2009, 2011 චිත්‍රපට තුළ දකින්න ලැබෙන සෑම්ස් විට්විකී කියන්නේ විට්විකී පරපුරේ කෙනෙක්. 1887 මෙගාට්‍රෝන්ව සෑම් විට්විකීගේ මීමුත්ත වන ගවේෂක කප්තාන් ආච්බෝල්ඩ් විට්විකී හොයා ගන්නවා. මෙගාට්‍රෝන් සොයා ගැනීම තමයි ලෝකේ හොඳම සොයා ගැනීම වෙන්නේ. 1913 මම කලින් කිව්ව ඕල් ස්පාක් කියුබ් එක ෆස්ට් 7 කණ්ඩායම හොයාගත්තත් ඇමරිකාවේ එවකට ජනාධිපතිගේ අදහස් වලට අනුව මේ සොයා ගැනීම රහසක් ලෙස ඇමරිකානු රජය තියාගන්නවා. ෆස්ට් 7 කණ්ඩායම ඔවුන්ගේ සොයා ගැනීමෙන් අවුරුදු 14කට පසුව පිටසක් වලින් ගැන පරීක්ෂණ කරන්න සත්‍යනාංශය කියලා රාජ්‍ය රහස් සංවිධානයක් පිහිටවනවා. ඒ වගේම 1934 මෙගාට්‍රෝන්ව මේ සංවිධානය තුළට ගේනවා. 1935 සිට මෙගාට්‍රෝන්ව අක්‍රිය කරලා තියාගන්නා වගේම මේ ගැන පරීක්ෂණ කරනවා. වර්තමානයේ අපි දකින අපි පාවිච්චි කරන ගොඩක් දේවල් නිර්මාණය කරන මේ තාක්ෂණය වර්තමානයේ අපි දකින අපි පාවිච්චි කරන ගොඩක් දේවල් නිර්මාණය කරන්න මේ තාක්ෂණය යොදා ගන්නවා. අපි හැම කෙනෙක්ම ස්මාර්ට් ෆෝන් එකක් හොඳ කම්පියුටර් එකක් පාවිච්චි කරනවා. මේවත් මෙගාට්‍රෝන් සොයා ගැනීම නිසා නිර්මාණය වුණ දේවල්. පළවන ලෝක යුද්ධය සඳහාද ට්‍රාන්ස්ෆෝමර්ස්ලා සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම දෙවන ලෝක යුද්ධයේ මෙහෙයුම සඳහාද ට්‍රාන්ස්ෆෝමර්ස් ඔටෝබොට්ස් කෙනෙක් වන බම්බල්බී එකතු වෙලා තියෙනවා. ඒ වගේම තවත් ඔටෝබොට්ස්ලා එකතු වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. හිට්ලර් මරන්නෙත් ඔරලෝසොප් විදිහට ඉන්න රොබෝ කෙනෙක්. මුල් කාලයේ ඩිසෙප්ටිකෝන්ස් කෙනෙක් තමයි පළවෙනි රෝදයේ විදිහට ඉන්නේ. එතකොට ඔයාලට හිතේ ට්‍රාන්ස්ෆෝමර්ස්ලාද ඔක්කොම කරේ කියලා. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ඔව්. ට්‍රාන්ස්ෆෝමර්ස්ලාගේ තාක්ෂණය එක තමයි මිනිස්සු සියල්ල නිර්මාණය කරන්නේ. යුනිකෝන් නැත්තම් පෘථිවිය සහ සයිබර්ටෝන් කියන්නේ අවුරුදු මිලියන 65ක ඉඳන් එකට බැඳුණු සම්බන්ධයක් එක්ක පවතින ලෝක දෙකක්. 1969 පෘථිවි සඳගමන කියන්නේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක්. එවකට සිටි ඇමරිකානු ජනාධිපති වන ජෝන් එෆ් කෙනඩි අභ්‍යවකාශ ගවේෂණය පටන් ගන්නවා. ඇපොලෝ 11 යානයේ සඳගමන සිදුවෙන්නේ සහ සඳේ අඳුරු පැත්ත ගැන පරීක්ෂණ සිදුවෙන්නේ ට්‍රාන්ස්ෆෝමර්ස් යානයක පැමිණෙන සෙන්ටිනල් 1960 ගණන්වලින් සඳ මතට කැඳාගෙන වැටෙන නිසා වගේම ඒ ගැන පරීක්ෂණ කරන්න. නමුත් ලෝකය මේ ගැන දන්නේ නැහැ. සියල්ලම වගේ දැනගන්නේ ප්‍රථම සඳගමන සිදුවීම පමණයි. රුසියානුවන්ද මේ ගැන පරීක්ෂණ කරනවා. නමුත් මේ ගැන ලෝකයාගෙන් සංගවනවා. 2003 වසරේදී ඇමරිකානු නාසා ආයතනය රෝවර් යානයකින්
අගහරු මත කරන පරීක්ෂණයකදී ස්ටාර් ස්ට්‍රීම්ගේ කෙටි වීඩියෝ එකක් පෘථිවියට එවනවා. ස්ටාර් ස්ට්‍රීම් තමයි මෙගාට්‍රෝන්ට පසුව දෙවැනියට බලය තියෙන ඩිසෙප්ටිකෝන්ස් වරයා වෙන්නේ. ඊට පස්සේ වසර 4කට පසුව 2007 වසරෙන් පසු කතාව තමයි චිත්‍රපටයේ මාලාව තුලින් දකින්න ලැබෙන්නේ. නමුත් බම්බල්බී චිත්‍රපටය තුල 80 දශකයේ කතාවක් පෙන්වන්නේ. ට්‍රාන්ස්ෆෝමර්ස් කොමික් වල සඳහන් විදිහට පෘථිවි ඉතිහාසයේ සෑම සිද්ධියකටම ට්‍රාන්ස්ෆෝමර්ස් වර සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මිත්‍යා කතාවල එන දේවල් මිත්‍යාම නෙමෙයි. එතකොට ලංකාවේ රාවණාගේ කාලය තුලත් ට්‍රාන්ස්ෆෝමර්ස් ලා ඉඳලා තියෙනවා. රාවණාගේ දඬුමනේ වුණත් ට්‍රාන්ස්ෆෝමර්ස් වරුන්ගේ උදව් ඇතිව නිර්මාණය වුණා වෙන්නත් පුළුවන්. ඉතින් මේ තමයි ට්‍රාන්ස්ෆෝමර්ස් කොමික් වල සහ චිත්‍රපටය තුල ඉතිහාස කතාව වෙන්නේ. ඉතින් ට්‍රාන්ස්ෆෝමර්ස් ඊළඟ වීඩියෝ එකෙන් ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටය ගැන කතා කරමු. ට්‍රාන්ස්ෆෝමර්ස් ලා ගැන දැනගන්න මේ වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරන්න වගේම ට්‍රාන්ස්ෆෝමර්ස් ලා ගැන ඔයාලගේ අදහස් අපේ වීඩියෝක පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ චිත්‍රපටය ගැන දැනගන්න තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම topic 10 අපේ Facebook page එක හරහා එකතු වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.